අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, පස්වෙනි පරිච්ඡේදය, නිර්වාණය පළවෙනි කොටස. නිවන නිවන නිබ්බාන නිර්වාණ යන පදයෙන් නිවීම නැවැත්ම නොපැවැත්ම. නිවන කියල කියනවා, නිබ්බාන කියල කියනවා, නිර්වාණ කියල කියනවා. නිවන හැඳින්වීම සඳහා නිවන නිබ්බාන නිර්වාණ කියන යන පද පාවිච්චි කරනවා. ඊට අමතරව මේ නිර්වාණ නිබ්බාන නිවන කියන එකේ අදහස් තියෙනවා. නිවීම කියන තේරුම, නැවැත්ම කියන තේරුම තියෙනවා, නොපැවැත්ම කියන තේරුම තියෙනවා. ආදි අර්ථ කිහිපයක්ම අදහස් කෙරේ. සමහර වර්ෂවලදී නිවන හැඳින්වීම සඳහා පාවිච්චි කරන නම් අහලා තියෙනවා. මේ නිවන කියන වචනේ, නිර්වාණ කියන එකේ වචනේ අර්ථ දක්වන්න කියලා තියෙනවා. ඒ විදිහේ ප්‍රශ්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ නිර්වාණ, නිබ්බාන, නිවන කියන එකේ වචනාර්ථ විග්‍රහයටත් අවධානය යොමු කරන්නට ඕන. නිවීම, නැවැත්ම සහ නොපැවැත්ම කියන අදහස තමයි නිවන, නිර්වාණ, නිබ්බාන කියන එකේ තියෙන්නේ. පහනෙහි නිවීම ඉන්ද්‍රිය ගෝචර සාධකයකි. පහනක් නිවෙන එක ඉන්ද්‍රිය ගෝචර සාධකයක්. ඉන්ද්‍රිය ගෝචරයි කියන එකේ අදහස ඉන්ද්‍රයන්ට ගොදුරු වෙනවා, ඉන්ද්‍රයන්ට ගොදුරු වෙනවා. පහන නිවිලා ගියපු එක ඇස්වලින් අපිට බලන්න පුළුවන්. පහන නිවිලා යන ආකාරය අපිට ඇස්වලින් හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. ආර්ය සත්‍ය ගවේෂණයේදී මේ නිරෝධ සත්‍ය නමින් දැක්වේ. ආර්ය සත්‍ය විසෙහිදී කියන චතුරාර්ය සත්‍යයේදී මේක හඳුන්වන්නේ නිරෝධ සත්‍ය කියලා. නිවී යන එක, නැති වෙලා යන එක නිරෝධ සත්‍යයේ යටතේ. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුකට හේතුව නිරෝධාර්ය සත්‍ය. නිවීම, නැති කිරීම, තෘෂ්ණාව නැති කිරීම තමයි නිරෝධාර්ය සත්‍ය යටතේ කතා කරන්නේ. එතකොට පහනේ දැල්ල නිවිලා යනවා වගේ පුද්ගලයා තුළ දැවෙන, ඇවිලෙන කෙලෙස් නිවිලා යන එක තමයි නිරෝධ කියලා කියන්නේ. එනම් දුකෙහි නැවැත්මයි. දුකේ නැවැත්ම දුක්ඛ නිරෝධය විදිහට හඳුන්වනවා. නිවන හැඳින්වීම සඳහා පාලි සාහිත්‍යයේ යෙදී ඇති විශේෂ පද මාලාව දීර්ඝය. නිවන කියන එක හඳුන්වන්නට තියෙන්නේ වචන වලින් පමණයි. ඒකට හේතුව නිවන කියන එක ප්‍රත්‍යක්ෂයෙන් වෙන විදිහකට පෙන්වන්න බෑ. ඒක හිතේ කෙලෙස් සංසිඳීම තුළ ඇතිවෙන්නා වූ මානසික තත්ත්වයක්. ඒ නිසා ඒක භෞතික වශයෙන් පෙන්වන්නට බෑ. ඒ නිසා නිවන පිළිබඳව හඳුන්වන්න බෞද්ධ සාහිත්‍යයේ, පාලි සාහිත්‍යයේ ගොඩක් වචන පාවිච්චි කරලා තියෙනවා, විවහාර පාවිච්චි වෙනවා. ඒ හැම පදයකම පාහේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් නම්, ඒ හැම පදයකම දකින්න ලැබෙන පොදු ලක්ෂණයක් තියෙනවා. අපි බලමු පොදු ලක්ෂණය මොකක්ද කියලා. සාංසාරික ස්වභාවය නිරූපණය කෙරෙන පදයක විරුද්ධාර්ථවත් පදයක් බවට පත්ව තිබීමයි. නිවන හැඳින්වීම සඳහා පාවිච්චි කරන හැම වචනයේම ලක්ෂණේ තමයි සාංසාරික ස්වභාවය, සසර ස්වභාවය නිරූපණය කරන පදයක විරුද්ධ පදයක්. සංසාරයේ ස්වභාවය පිළිබඳව ප්‍රකාශ වන පද තියෙනවා. ඒ පදේ වල විරුද්ධ පද තමයි නිවන හැඳින්වීම සඳහා නිතරම පාවිච්චි කරලා තියෙන්නේ. සසර දුක නම් නිවන පරම සුවයයි. සසර හඳුන්වනවා දුකයි කියලා. නිවන පරම සුවය විදිහට විරුද්ධාර්ථය. සසර සංකතයි නම් නිවන අසංකතයි. සසර පිළිබඳව සාංසාරික සත්‍යය පිළිබඳව, සාංසාරික සත්‍යයගේ සහ ලෝකයේ ස්වභාවය පිළිබඳව කියද්දි සංකත කියන වචනේ පාවිච්චි කරනවා. නිවන පිළිබඳව කතා කරද්දී ඊට විරුද්ධ අර්ථය දෙන අසංකත කියන වචනේ පාවිච්චි කරනවා. සසර බන්ධනයක් නම් නිවන එහි විමුක්තියයි. සසර බන්ධනයක් නම් දස සංයෝජන යටතේ බන්ධන විදිහට කතා කරනවා. එහෙනම් නිවන කියන්නේ විමුක්තිය. සසර මහ භය මහෝගයක් වන අතර නිවන ඛේම වූ දීපයකි.
මහබ්භය මහත් වූ බය සහිත මහෝගයක් මහා සැඩ පහරක් විදිහට සංසාරය සලකනවා. කේම වූ දීපයකි, ක්ෂේම වූ කිසිවක් නැති දීපයක් විදිහටයි නිවන හඳුන්වන්නේ. එහෙනම් දුක පරම සුවය, නිවන හැඳින්වීම සඳහා පරම සුඛ, අසංකත විමුක්තිය, කේම වූ දීපයක් ඔය විදිහට පාවිච්චි කරලා තියෙනවා. මෙසේ සසරෙහි දක්නට ලැබෙන යම්බඳු අතෘප්තිකර අප්‍රිය අසහනකාරී ස්වභාවයක් වේ නම් එහි කෙලවර නිවන වශයෙන් හඳුන්වා දී ඇත. සසර දක්නට ලැබෙන යම්බඳු අතෘප්තිකර අප්‍රිය අසහනකාරී, සසර අතෘප්තිකරයි, තෘප්තිමත් භාවයක් නැහැ, අප්‍රිය ජනකයි, අසහනකාරී. එහෙනම් මේ කියපු තත්ත්ව හැම එකක්ම නැති කරපු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. සංයුත්ත නිකායේ අසංකත සංයුක්තයේ එන නිර්වාණ වාචික සියලු පද සියුම්ව පරීක්ෂා බැලීමේදී, සියුම්ව පරීක්ෂා බැලීමේදී නිසේධාර්ථ සූචක අව්‍යපදයක් සහිතව යොදා හෝ රහිතව සංයුත්ත නිකායේ අසංකත කියලා සංයුත්තයක් තියෙනවා. සංයුත්ත නිකායේ අසංකත කියන සංයුක්තය කියන්නේ නිවන ගැන. අසංස්කාර ධර්මය, එකම අසංස්කාර ධර්මය නිවන. ඒ නිසා අසංස්කාර ධර්මයේ විදිහට නිවන සලකන සඳහන් කරලා තියෙනවා සංයුත්ත නිකායේ අසංකත සංයුක්තේ. මේ සංයුක්තයේදී නිවන පිළිබඳව හැඳින්වීමට නිසේධාර්ථ සූචක අව්‍යපදයක්, නිසේධාර්ථ ඒ අර්ථයට විරුද්ධාර්ථ, ඒ පදයට විරුද්ධාර්ථයක් දීම සඳහා යොදාගන්න පද තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සාංසාරික ලක්ෂණ වාචී නාමයක් හා සාපේක්ෂකව සාංසාරික වාචී සංසාරය පිළිබඳව කියන්න පාවිච්චි කරන වචනයකට සාපේක්ෂව ඒකට විරුද්ධ පදයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒවා යෙදී ඇති ආකාරයේ දැක්ක හැකි. ඒ විදිහට දකින්න පුළුවන් සංයුත්ත නිකායේ අසංකත සංයුක්තයේ නිවන පිළිබඳව දක්වලා තියෙන අවස්ථාව. අපෙන් අහන්න පුළුවන් නිවන පිළිබඳව හඳුන්වලා තියෙන නම් පිළිබඳව අහන්න පුළුවන්, නිවන පිළිබඳව ඉගැන්වලා උගන්වලා තියෙන ත්‍රිපිටකාගත ඉගැන්වීම් අන්තර්ගත මූලාශ්‍රයක නම ලියන්න කියලා කියන්න පුළුවන්. සංයුත්ත නිකායේ කුමන සංයුක්තයේද නිවන පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අපිට පිළිතුරු දෙන්න මේ විෂය කරුණු වැදගත් වෙනවා. නිවන යනු මරණයෙන් සත්‍යාගයේ අවසානයේ සිදු වේ ඉන් ඔබෙහි නැවත ඉපදීමක් නැත යනුවෙන් පැවසෙන උච්ඡේදවාදී සංකල්පයක් නොවේ. නිවන කියන්නේ මරණයෙන් සත්‍යාගයේ අවසානයේ සිදු වේ ඉන් ඔබෙහි නැවත ඉපදීමක් නැත කියන උච්ඡේදවාදී ඉගැන්වීම නෙවේ. නිවන කියන්නේ මරණයෙන් සත්‍යාගයේ අවසානයේ සිදුවෙනවා ඔබට නැවත ඉපදීමක් නැහැ කියලා උගන්වන උච්ඡේදවාදී ඉගැන්වීම නෙවේ. එහෙනම් මොකක්ද නිවන කියන්නේ? එසේම භාවාත්මක වූ අවිනස්වර පදාර්ථයක් හෝ යම්කිසි ශක්තියක විද්‍යමාන බවක් නිරූපණය කිරීම කුදු නොවේ. භාවාත්මක වූ අවිනස්වර වූ පදාර්ථයක් හෝ භාවාත්මක යම්කිසි භාවයක්, යම්කිසි ස්වභාවයක් තියෙන යම්කිසි ශක්තියක විද්‍යමාන බවක්, යම්කිසි ශක්තියක පේන්න තියෙන ලක්ෂණයක් නිරූපණය කරන අවස්ථාවකුත් නෙවේ. මේ නිවන කියන එක භෞතිකව පෙන්වන්න බෑ. ඒක බලන්න විදිහක් නැහැ. ඒ දෙපැත්තම අන්තයෝය, ඒ දෙපැත්තම සාස්වත උච්ඡේදවාද බවට පත් වෙනවා. එහෙනම් නිවන කියන්නේ සාස්වත උච්ඡේද කියන මේ දෙකටම නොවැටි අවබෝධ කරගන්නා වූ තත්වයක්, වගේම හිතේ ඇති කරගන්නා වූ තත්වයක්. එකී නාස්තික හා ආස්තික දෘෂ්ටිගතයන් වෙත නැඹුරු නොවී මධ්‍ය මාර්ගයකින් ලබන අවබෝධය බෞද්ධ නිර්වාණයයි. නාස්තිකවාදය සහ අස්තිකවාදය කියන දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතිව මධ්‍යම මාර්ගයකින් ලබන අවබෝධයක් තමයි බෞද්ධ නිර්වාණය කියලා කියන්නේ. නිවීම පිළිබඳව ලෝකෝත්තර වශයෙන් මෙන්ම ලෞකික වශයෙන්ද සඳහන් කෙරෙන තැන් බෞද්ධ සාහිත්‍යයේ විද්‍යමාන වේ. නිවීම පිළිබඳව ලෝකෝත්තර වශයෙන් මෙන්ම ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන් කිව්වේ ලෞකිකත්වයේ ඉක්මවලා
ලෝක උත්තර ලෝකයෙන් එතර වෙලා. එවගේම ලෞකික කියන්නේ ලෝකයට අයිති කියන එක. නිවීම පිළිබඳව ලෝකෝත්තර වශයෙනුත් ලෞකික වශයෙනුත් බෞද්ධ සාහිත්‍ය තුළ දකින්න ලැබෙනවා, විස්තර කරලා තියෙනවා. කිසා ගෝතමිය කිසා ගෝතමයේ සිදුහත් කුමරුන් දෙස බලා එම හැඩරුව අනුව ඔහුගේ මවත් පියාත් බිරිත් නිවුණු නිබ්බුත අය විය යුතු යැයි ප්‍රකාශ කළාය. කිසා ගෝතමිය නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සෝපිතා, නිබ්බුතානූන සානාරී, නිබ්බුතානූන යස්සානං ඉදි සෝපති, යස්සායන් ඉදි සෝපති කියලා ප්‍රකාශ කරනවා නිබ්බුත පද. ඒ නිබ්බුත පද ප්‍රකාශ කරද්දී නිබ්බුත කියන්නේ නිවුණා කියන අර්ථය. කිසා ගෝතමිය එතකොට ප්‍රකාශ කරලා තියෙනවා මේ වගේ මවක්, මේ වගේ පියෙක්, මේ වගේ බිරිඳක් ලැබපු සැමියෙක් ඒකාන්තයෙන්ම නිවුණා කියන ප්‍රකාශය. නිවීමක් ගැන තමයි එතනදී කියලා තියෙන්නේ, උගන්වලා තියෙන්නේ. ශෝකයෙන් හඬමින් වැළපෙමින් සිටි අයෙක් බුද්ධිමතෙකුගේ අනුශාසනයක් අසා මෙනෙහි කිරීමෙන් තමා සිහිල් වූ බව, සීති භූත වුණු බව නිබ්බුත ඒ මොහොතෙහි ප්‍රකාශ කරයි. යම්කිසි කෙනෙක් ශෝකයෙන් යම්කිසි ගැටලුවකින් හඬමින් වැළපෙමින් ශෝකයට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී කවුරු හරි අනුශාසනාවක් කරනවා, කවුරු හරි මඟ පෙන්වීමක් කරනවා. එතකොට ඒ පුද්ගලයා ඒ තිබිච්ච මානසික තත්ත්වයෙන් මිදෙනවා. මිදුනට පස්සේ ඔහු ඒ මොහොතේ තාවකාලිකව සැනසීමක් ලැබෙනවා. තාවකාලිකවේ ගැටලුවෙන් විසඳුමක් හොයාගන්නවා. තාවකාලිකවේ මානසික පීඩාවෙන් මිදෙනවා. ඒක තාවකාලික වූ මිදීමක් වෙනවා. ලෞකික වශයෙන් නාමකායෙහි තාවකාලික වශයෙන් ඇතිවන සැනසිලි සහගත බව මෙනෙහි මෙයින් නිරූපණය කෙරේ. ලෞකික වශයෙන් නාමකාය තුළ තාවකාලික වශයෙන් ඇතිවෙන සැනසිල්ල. ලෞකික වශයෙන් නාමකායෙහි, නාමකාය කියන්නේ මනස, මානසික ස්වභාවයේ තාවකාලික වශයෙන් ඇති කරගන්න සැනසිල්ලක් තමයි ඒ විදිහට විග්‍රහ කරන්නේ. බෞද්ධ නිර්වාණය වනහි ලෝකෝත්තර වශයෙන් ලබන අවබෝධයේ මුල් කොටගත් නිවීමයි. බෞද්ධ නිර්වාණය කියලා කියන්නේ ලෞකිකව ලබන තාවකාලික වූ සැනසිල්ල නෙවෙයි, ලෝකෝත්තර වශයෙන් ලබන අවබෝධයේ මුල් කරගත්ත ඉගැන්වීම තමයි නිවීම කියලා කියන්නේ, නිර්වාණය කියලා කියන්නේ. නිතර බෞද්ධයා විසින් හදාරනු ලබන රතන සූත්‍රයෙන් ඉතා සරල නිදසුනක් උපුටා ගත හැකිය. නුවණැත්තා පියවරින් පියවර මඟඵල ලබමින් නිවන කරා ළඟාවන ආකාරය සංඝරත්නය ආදර්ශ කොටගෙන එහි විවරණය කරේ. රතන සූත්‍ර දේශනාවේ නිවන ගැන කියලා තියෙනවා. ඉතින් නුවණැත්තා පියවරින් පියවර නිවන කරා ගමන් කරන ආකාරයන් පිළිබඳව මේ රතන සූත්‍ර දේශනාවේදී උගන්වලා තියෙනවා. එහෙනම් නිර්වාණය පිළිබඳව පාවිච්චි වෙන වචන නිසේධාර්ථ යොදාගනිමින් සාපේක්ෂකව සාංසාරික ස්වභාවයන් පිළිබඳව කියන්න පාවිච්චි කරන වචන සාපේක්ෂව පාවිච්චි කරමින් විරුද්ධාර්ථ පද පාවිච්චි කරමින් මේ නිවන ගැන විස්තර කරලා තියෙනවා. නිවන ගැන විස්තර කිරීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා වචන වලින් මේ නිවන ගැන ප්‍රකාශ කරන්න වෙන විදිහකට ප්‍රකාශ කරන්නට බැරි නිසා. පහනක් නිවිලා යනවා වගේ අවස්ථාවක් තමයි නිවන කියන්නේ කියලා අපි කතා කළා. ඔය විදිහට නිවන ගැන මූලික කරුණු පිළිබඳව අවධානය තබාගෙන දැනුම තබාගෙන ඊළඟ කොටස අපි සාකච්ඡා කරමු. නිර්වාණය, බෞද්ධ නිර්වාණය කියන්නේ තාවකාලිකව මනස තුළින් ලබන සැනසීමක් නෙවෙයි, ඒක සදාකාලිකව හැමදාටම සම්පූර්ණ වශයෙන් කෙලෙස් නැති කිරීම තුළින් ඇති කරගන්නා වූ තත්ත්වයක් බව වටහා ගන්නට අවශ්‍ය කරන කරුණු ඊළඟ කොටසෙන් අපි සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් දහම් පාසල අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්නේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ පස්වෙනි පාඩමේ පළවෙනි කොටස අපි සාකච්ඡා කළේ නිර්වාණය ගැන. ඊළඟ කොටසෙන් ඊළඟ තොරතුරු විෂය කරුණු අපි සාකච්ඡා කරමු. එසේනම් අපගේ නාලිකාව ඔබට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා සියලු පාඩම් ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් ලබා ගන්නට පුළුවන්. පහත ලින්ක් එකෙන් පුළුවන්කම තියෙනවා අනිකුත් පාඩම් සියල්ලක්ම ඔබට ලබා ගන්නට. එසේනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පාඩමින් සමුගන්නවා. දෙවැනි කොටසෙන් අපි ඉතාමත් ඉක්මනින් ඔබට
දැනුම පෙදා දෙන්නට සූදානම් වෙමින්.